අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය කාපනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යන්න ජනපතිගෙන් මහජන නියෝජිතයන්ට උපදෙස් කොවිඩ් වසංගතය මැදේ වුවද වරාය නගරය මෙරට හැරවුම් ලක්ෂ්‍ය විය හැකි අගමැති අවධාරණය කරයි මෙරටට ලබා දෙන සියලු එන්නත් රට විකුණමින් ලබා ගන්නා එන්නත් රාජිතගෙන් චෝදනා දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයින් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යා යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ඊයේ පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. නිරෝගී සහ පලදායි පුරවැසියෙක් බිහි කිරීමට වසවිසින් තොර ආහාර වේලක් සඳහා ජනතා අයිතිය සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර තිබෙන පසුබිමක ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවරිය වී තිබෙනවා. එම වැඩපිළිවෙල ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක්වද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කර සිටිනවා. මේ තාක් වෙනකන් අපි මේ කන්නවලටත් අවශ්‍ය පෝර ප්‍රමාණය ගෙනල්ලා තියෙනවා. දැන් මේ පෝර මෙහි තියෙනවා මම මේක පටන් ගන්න කිව්වේ එන කන්නේ ඉඳලා මෙතකන් හැම කෙනෙක්ම මේ අවුරුද්දට ගේන්න ඕන ප්‍රමාණය ගෙනල්ලා අමාරුකම් තියෙනවා කරන්න බැරි දෙයක් නෙවෙයි දැන් මේක හොඳ දෙයක් ලෝකෙම පිළිගත්ත අපේ ඉදිරි પરම්පරාව වෙනුවෙන් අපි ආ යුතු තැන මෙතන ඉතින් අපි ඒකට මේක දුෂ්කර වුණා බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්නට ඕන මේක මගේ මේ හදිසි තීරණයක් අයවැයේදී මේක පැහැදිලිවම කිව්වා අපි මෙතෙන්ට යන්නේ කියලා. මම මේක තීරණයක් අරන් තියෙනවා. මේක රටට විතරක් නෙවෙයි ලෝකෙටම හොඳ තීරණයක්. නරක දෙයක් නම් මට අවශ්‍ය නැහැ. ඒක හොඳ දෙයක්. යහලයි ලුවත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕන. මෙතර කාබනික පොහොර භාවිතය සහ රට තුල පවතින පොහොරෙහිගේ සම්බන්ධව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා. මගේ ළඟ තියෙන විකනකාධිපතිතුමාගේ වාර්තාව 2020. මේ වාර්තාවේ මොකද කියන්නේ? 2015 ඉඳලා 2020 වෙනකන් ඔබතුමාලා ආනයනය කරපු පොහොරවල බැරලෝහ තිබිලා මේ සියලු ලැබ් රිපෝට් වෙනස් කරලා පහුගිය අවුරුදු 5ක කාලයක තුල අපි ගොවියට TSP කියලා දීලා තියෙන්නේ. වහ කියන එක විකනකාධිපතිවරයා ලිඛිතව දීලා තියෙනවා. අද වෙනකොට වකුගඩු රෝගීන් 65000ක් මේ රටේ ඉන්නවා. ඒ නිසා අපි මේ ඉල්ලීමක් කරනවා විපක්ෂෙන් මේක දේශපාලනීකරණය කරන්න එපා. ඔබතුමාට මතකයි සිරිබාව ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණිය මෙරටට ගෙනාපු කෘෂිකාර්මික පිළිවෙත ඒක ක්‍රියාත්මක කරන්න නම් අද සියලු දෙන් ස්වයංපෝෂිත රටක් එදා ඔබතුමාලා ඇටටක් දෙනවයි කියලා මේ ආර්ථිකය වෙනස් කරා. අපි ගොවියට ප්‍රශ්නයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගොවියට කිසිම පොහොර හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ගොවියගේ නිෂ්පාදනය මඩුවක් වුණොත් ඊට වන්දියක් ගෙවන්න අපි සූදානම්. ඔබතුමාගේ සංකල්පය ගැන අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ සංකල්පය ක්‍රියාත්මක කරන්න තියෙන ප්‍රශ්න ගැන තමයි අපි කතා කරන්නේ විපක්ෂයක් හැටියට. පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය. එළවලු සපයන්නේ කල්පිටියෙන් තමයි වැඩිපුර රටට. දැන් මේ වෙලාවේ පොහොර නැහැ. පොහොර ටික ලබා දෙන වැඩසටහන පොඩ්ඩක් ක්‍රියාත්මක කරනවා ඉතින්. කිසිදු පොහොර හිඟයක් නැහැ. දැනටත් මෙට්‍රික් ටොන් 40000ක් අපි ළඟ තියෙනවා. මේ ඉන්දුවත් එක්ක පොහොර හැංගුවා වැඩිමිලට වික්කා රජයේ ඇමතිවරයෙක් කිව්වා මහකන්නේ රසායනික පොහොර භාවිතා කළොත් ඒක දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. එහෙමනම් මහකන්නේ සිට කිසිම රසායනික පොහොරක් සහ වල්නාශක කෘමිනාශක භාවිතා කරන්න බැයිද මහකන්නේ සිට රසායනික පොහොර භාවිතා කරොත් දඬුවම් ලැබිය හැකි වරදක් කියලා තාම අපි තීන්දුවක් කරගෙන නැහැ. ආනයනය නැවතුවාට පස්සේ ඔහුට දඬුවම් දෙන්න දෙයක් නැහැ. ඔවුන්ට ගන්න පොහොරක් තියෙන්නේ නැහැ. රසායනික පොහොර භාවිතා කරනකට දඬුවම් දෙනවා කියලා කිව්වේ නැහැ. පොහොර හංගනවා. ඒ නිසා තමයි මම කිව්වේ පොහොර හංගානින්න කට්ටියට හිරේ යන්න වෙයි කියලා. මේ පිළිබඳව කවුරුත් දේශපාලනීකරණය කරන්න යන්නේ නැහැ. ගොවීන් තමයි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙන්නේ. කෑ ගහන්නේ අපි නෙවෙයි ගොවියෝ. ඒ නිසා මේ ප්‍රශ්නය ගොවීන්ගේ ප්‍රශ්නයක් මිසක් ගොවියෝ තමයි කෑ ගහන්නේ නැත්තම් දේශපාලනය කරන අය නෙවෙයි. දැන් මේ ආණ්ඩුව ආවේ නිකම් පෝර දෙනවා කියලා. නමුත් සල්ලි දීලා පෝර ගන්නවත් නැති තත්වයකට පත් වෙලා තියෙනවා. හොඳ ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව බලන්න ඕන. දීර්ඝකාලීන සරස්මකටයි මේක යන්න ඕන. ගහින් ගෙඩියෙන්න වගේ රසායනික පෝර දහනම් කරාම ඒ කර්මාන්තය සම්පූර්ණ මාර්ගු දෙකට ගිහින් තියෙනවා. අපි ඔබට කියන්න ඕනේ මේක හදිසියේ ගත්ත තීන්දුවක් නෙවෙයි. ජනාධිපතිවරණේ ජනවරමක් තියෙනවා මේ ව්‍යාපෘතිය සඳහා අපේ සෞභාග්‍ය දැක්මේ ඉඳලා තිබුණ දෙයක්. සමස්ත ලංකා ගොවි සම්මේලනයේ මේ වෙනුවෙන් 100%ක් හිට ගන්නවා. කාබනික පොහොරවලට විරුද්ධයි කියලා කවුරුත් කියන්නේ නැහැ කියන එක ඔබතුමාට කියන්න ඕනේ. ඔබතුමාකෝ අපි දේශපාලනය කරන්න කියලා මම සතුටු වෙනවා. මගේ ඉල්ලීම කරේ ඔබේ විපක්ෂ නායකතුමා අසනීපෙන් ඉන්න වෙලාවේ ප්‍රකාශයක් කරලා තිබුණා. මේක දැන් කොරෝනා වලින් නෙවෙයි ඊළඟට මැරෙන මිනිස්සු කණ්ඩ නැතුව කියලා. පොඩි කාලයක් අපිට අමාරු වෙයි. එදා යහපාලන ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන
වසවිසෙන්තර ආහාර ප්‍රවර්ධනයට වැටකඩලු බැඳ අයම තමයි අද විපක්ෂය ඉඳගෙන මේකට වැටකඩලු බඳින්නේ. මේ පෝර ගේන බෞජාතික සමාගම් මෙම යෝජනාවට අනුග්‍රහය දක්වනවාද කියලාත් අපිට පොඩි සැකයක් තියෙනවා. මේ පොහොර සමාගම් වෙනුවෙන් පෙනී හිටින ඒ බහුජාතික සමාගම් වල ඒජන්තීන් බවට අද විපක්ෂය පත් වෙලා හමාරයි. මතක් කරලා දෙන්න ඕනේ තමුන්නාශලා ගිය මැතිවරණේ පොළවේ හැපි හැපි වේදිකා පලන්පල ගොවියාට දූර දූර පොරොන්දු වුනේ ඕර නිකන් දෙනවා කියලා. තමුන්නාශලාගේ තර්ක විතර්ක හොඳයි. මේක ඕගනික් පොහොර ගේන්න පුළුවන් නම් මුළු රටම හොඳයි. චේතනාව හොඳයි. නමුත් ප්‍රායෝගිකව මේක වෙන ක්‍රමයක් අනුව මේ වෙනකොට ගොවියා අනාථ වෙලා ඉන්නවා. ජනප්‍රිය තීරණ වලට ගියා නම් දිගටම දිගටම අපිට රසායනික පොහොර ලබා දෙමින් අපේ රටේ ජනතාවගේ හෙට දවස ගැන හිතන්නේ නැතුව මේ තීන්දුව ක්‍රියාත්මක කරන්න තිබුණා. නමුත් ජනාධිපතිතුමන් ඊට වඩා අඩියක් ඉහළට ගිහිල්ලා නූපන් දරුවා ගැනත් හිතමින් තමයි මේ තීරණය ගත්තේ. රසායනික පොහොර වලින් යපුණා නෙමෙයි අපේ කුෂිකර්මාන්තය. අපර දිගට පෙර දිගට රටවලට කුෂිකර්මාන්තයේ ජයග්‍රහණ බුරුමයට මියන්මාරයට සහල්්‍යාපු රට අපි පෙර දිග ධාන්‍යාගාරය. එනිසා මේ බටහිරට වන්දනාමාන කර සියලු අයට අපි කියනවා ඒ සම්ප්‍රදායික දැනුම් පද්ධතියට පයින් ගහලා යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපේ කාලේ සල්ලි ටික කවුන්ට් කරන ගනිල්ල පොර කියලා ගොවියට අද අපිට ආරන්ති චීන රටේ ජනතාවගේ අසූචි ටික ගෙනල්ලා මේ කාබනික පොහොර කියලා දෙන්නත් හදනවයි කියලා. අද චීන අසූචි අපේ ගොවි බිම වලට එන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. යුවාන් කියන වාසකම තියෙන ජිම්පින් කියන පියාගේ නම වැටිච්ච බහුතරයක් අද ආණ්ඩුවේ ඉන්නේ. අපේ රටේ කෘෂි විශේෂඥයෝ කියනවා මේ රටේ මේ කාබනික පෝර භාවිතය එකපාරම පියවරෙන් පියවර කරන්න නැතුව එකපාරම කරොත්. කෘෂිකර්ම විශේෂඥයෝ කියනවා මේ රටේ පෝර භාවිතය මේ විදිහට හරවන්න ගියොත් වී නිෂ්පාදනයේ 40%. අපි දැක්කා පහුගිය කාලේ කොහොමද ගස් කපන්නේ, කොහොමද කැලෑ එලි කරන්නේ. මේ හැම එකක්ම අපි දැක්කා. අද මේ දූප තුලට මේ කාබනික පෝරත් එක්ක බොහොම බරපතල ගණයේ බැක්ටීරියා ඇතුල් වුණොත් ආයි කිසි කෙනෙකුට ඒ සම්බන්ධයෙන් කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් තවමත් සිය වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි අනුරාධපුර නොච්චියාගම රෝකඩවැව ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. මේකට පොහොර වැදුණා නම් මේ වෙනකොට මේක නියම උඩ එන්න ඕනේ. රජේ පොහොරක් නැහැ, රුපියල් 5000 අපිට රජේ පොහොරක් නැහැ, දැන් කඩේ පොහොරක් නැහැ, දැන් මේවට ගන්න කෘමිනාශකත් මොනාවකුත් නැහැ. මෙම ප්‍රදේශයේ කුඹුරු අක්කර 60කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින අතර ඒවා මේ වන විට විනාශ වෙමින් පවතින බවයි එම ගොවීන් වැඩිදුරටත් සඳහන් කළේ. කොවිඩ් වසංගත තත්ත්වයේ උවද වරාය නගරය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය විය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ 2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ දෙවන දින සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව එක්ව සංවිධානය කරන 2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ තෙදින සමුළුව ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එසේම එම සමුළුවේ දෙවන දින සමාරම්භය සිදුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 2020 වසරේදී අප නැවත රජය බාරගත් පසුව මුළු ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්න සිදු වුණා. රටේ ජනතාව කොවිඩ් නුදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 60ක් තිස්සේ මුළු රටම වසා දැමීමට අපට සිදු වුණා. මුළු ව්‍යාපාර ක්ෂේත්‍රයම දැඩි අභියෝගවලට මුහුණ දුන්නා. ඒ බලපෑම නිසා මුළු ලෝකෙම සිදු වූ ආකාරයට අප රටද පසුබෑමකට ලක් වෙමින් 2020 වසරේදී 3.6%කින් ආර්ථිකය සංකෝචනය වුණා. ඒ නිසා අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා අඩු වුණා. එසේ වුණත් ජන ජීවිතය සතුටුදායක මට්ටම අඛණ්ඩව පවත්වාගෙන යාමට අප රජයට හැකි වුණා. රටක් හැටියට මෙම බැරෑරුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩබිමක් බවට පත් කරන්න අපට දැන් අවශ්‍යයි. ව්‍යාපාර පහසුවෙන් කර ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ජියත් කරගෙන යනවා. නව පෝට් සිටි නගරය පදනම් කොටගෙන ඊළඟ අවුරුදු 5 තුළදී අප රට තුළට අවම වශයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ හරහා කොවිඩ් වසංගත මැදේ වුවද අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරවීමට අපට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ අතර මෙම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ද එක්ව සිටියා. I consider it is a privilege
මම කියන්න කැමති අපිට COVID-19 වෛරසය කළමනාකරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. එසේම ජීවිත ආරක්ෂා කර ගනිමින් හා ආර්ථිකයද පවත්වාගෙන යාමට හැකි වුණා. මා දන්නවා මේ වන විට ලොවම මෙම වෛරස් වසංගතය වෙලාගෙන තිබෙන අවස්ථාවක්. මේ හේතුවෙන් ලෝකාර්ථිකය සමාජීය මෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ද අඩපණ වෙලා තියෙනවා. පෙර නොවූ ලෙස මෙම වසංගතය ජනතාවගේ ආරක්ෂාවටද තර්ජනයක් වෙලා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම සහ තීන්දුව තීරණ මත එය පාලනය කර ගැනීමට සමත්ව තිබෙනවා. මෙරටට ලබා දෙන සියලු එන්නත් රට විකුණමින් ලබා ගන්නා ලද එන්නත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී. බංගලාදේශය සහ පකිස්තානයේ දෙකම අද අනාවරණය වෙලා තිබෙනවා. සයිනෝෆාම් එන්නත අරගෙන තියෙන්නේ $10 ගාන එක එන්නත. නමුත් අපේ රට ඒක ගත්තේ $15කට. $5කින් වැඩිපුර. දැන් මම තවත් එකක් කියන්න ඕනේ ලැජ්ජයි. අපේ රටට එන්නත් ප්‍රධානයක් ආපු හැටිය අපේ ජනාධිපති, සෞඛ්‍ය ඇමති, ඖෂධ ඇමති, කොවිඩ් ඇමතිතුමිය ඇතුළු බර ගණනාවක් යනවා ගුවන්තොටුපළට මේ ප්‍රධානය බාරගන්න. මීටත් වඩා වටිනාකමින් වැඩි ප්‍රධානයන් මගේ කාලෙදි මට හම්බුනේ. ඒ කාලේ මගේ ජනාධිපතිතුමා කවදාකවත් ඕවා බාර ගන්නාවේ නැහැ. ඒ කාලේ ඒ ඔක්කොම බාරගත්තේ මගේ අමාත්‍යංශයේදී ඒ රටේ තානාපතිතුමා එක ඒ රටේ ඒ සමාගම් වල නියෝජිතව ඇවිල්ලා මට ওই විදියටම දීලා පින්තූර අරගෙන ගියා. අපි ගියේ නැහැ ගුවන්තොට පොළවල් වල. එහෙම ගියා නම් අපිට සතිපතා යන්න තිබුණා. අපිට ලැබුණ ආධාර උපකාර අනුව. ඒ නිසා අපි ඒවා අපේ ගාවට ගෙනල්ලා ඒගොල්ලෝ දබා දුන්නා. අද අපි දැක්කා ඒ කියන්නේ ඇමතිලත් නෙවෙයි ජනාධිපතිල අගමැතිතුමාලා කවුරුවක්වත් නෙවෙයි මේ පැත්තක ඉන්න මේ සැරේ පළවෙනි වට ඇමති ධූරයක් ලබා ගත්තමයි සයිනෝෆාම් ලබා මේකේ තියෙන දෛවයපගත තමයි මේ සියලු එන්නත් මේ රට විකුණලා ගන්න එන්න. වත්මන් ආණ්ඩුව විසින් තෙවන කොවිඩ් රැල්ල මනා කළමනාකරණයකින් යුතුව පාලනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කොරෝනා වසංගත ආපු වෙලාවේ පළවෙනි රැල්ලේ WHO සංවිධානයේ මම නෙමෙයි WHO සංවිධානයේම ඒ තියෙන සංඛ්‍යාලේඛන අනුව ලංකාව ලෝකයේම නව ශ්‍රීලන්තේ විතරයි දෙවනි උනේ පළවෙනි රැල්ල කළමනාකරණය කිරීමේ. දෙවනි රැල්ල කළමනාකරණය කිරීමේදී ලෝකයේම 10 වෙනි තැන තමයි WHO සංවිධානය පෙරට දැම්මේ. WHO සංවිධානය මේ සදබ කට්ටිය වගේ එහෙම නැත්නම් අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුනේ කල්ලිය වගේ දේශපාලන පටු වාසි ලබා ගන්න කාලගන්න විදිහට කොරෝනා වසංගතයේ කළමනාකරණය පිළිබඳව බලන්නේ නැහැ. ලංකාවේ මේ වෙනකොට තාම මර සංඛ්‍යාව තියෙන්නේ සමස්ත ආසා සංඛ්‍යාවේ 0.8ක. මොකද අපි 0.6යි ගන්න හිටපු කට්ටිය. හැබැයි තාම තියෙන්නේ 0.8ක. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය බලන්නේ ආසාදි සංඛ්‍යාව, මර සංඛ්‍යාව, ඊළඟට රෝගය හැදිලා සුවපත් වෙන සංඛ්‍යාව. එහෙම තමයි ගණන් හදන්නේ. නිරෝධායනය කරන විදිය. ඒ විදිය බැලුවම දෙවෙනි රැල්ලෙත් අපි හිටියේ ලෝකයේම 10 වෙනි තැන. ඒ පළවෙනි තැන 10 වෙනි තැන කාලේ තමයි විපක්ෂ නායකතුමාගේ පෙකණිල් බොන්න කියලා. ඊට පස්සේ 3 වෙනි රැල්ල පළවන සහ දෙවෙනි රැලි වලට සාපේක්ෂව ලංකාවේ ටිකක් වැඩි වේගයකට පවතින බව ඇත්ත. හැබැයි අල්ලපු ඉන්දියාවත් එක්ක බලනකොට මේ කලාපේ නේපාලත් එක්ක බලනකොට තාම ලංකාව 3 වෙනි රැල්ලෙත් යම් මනා කළමනාකරණය කරමින් පවතිනවා. ඒ නිසා අපේ ආණ්ඩුවට එන්නත සම්බන්ධයෙන් ලක්ෂ 20කට ආසන්න එන්නත් ප්‍රමාණයක් ලැබලා දීලා තියෙන මේ ආණ්ඩුව සම්බන්ධයෙන් අපිට ඇඟිල්ල දික් කරන සජිත් ප්‍රේමදාස මහත්මයාට කල්ලියට කියන්න ඕනේ අපේ පැත්තට ඇඟිල්ල දික් කරලා තියෙනකොට ඕගල පැත්තට ඇඟිලි තුනක් දික් වෙලා තිබෙනවා. යහපාලන ආණ්ඩුව අපිට මතකයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගම්මැට මේ පිටිසර ගම්මාන වලට කාපට් පාරවල් ගේනකොට යහපාලන ආණ්ඩුවේ දැන් කතා කරන උදවිය ඇහුවා පාරවල් කන්නද කියලා. නමුත් අද මේ රටේ ග්‍රාමීය ජනතාවට මම හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට අතිගරු ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරක් ගිය වැඩසටහනගේ ගම්මාන සියල්ලම අද ඒ ග්‍රාමීය ජනතාවගේ මහමාර්ග ටික කාපට් කරලා මම හිතන්නේ විශාල සංවර්ධනයක් ඒ තුලින් ආරම්භ කරලා තියෙනවා. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. අපි දිග කාලයක් අපේ පක්ෂ නායකතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක දිගින් දිගටම යෝජනා කරපු කාරණා සම්බන්ධයෙන් රජයේ කිසිදු අවධානයක් යොමු නැහැ කියලා අපිට පිළිගන්න අමාරුයි. දිගටම කිව්වා වර්ෂයකට ආසන්න කාලයක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ මුල් කරගෙන කොවිඩ් වසංගතය වෙනුවෙන් පෙනී සිටින නිලධාරීන් වෙනුවෙන් මාසකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීම ක්‍රියාත්මක කරන්නට කියලා. ඒ වගේම මේ යන පවුලකට රුපියල් ලක්ෂ 25,000ක් රක්ෂණය හරහා ලබා දීමට කටයුතු කරන්න කියලා. දැන් මේ තත්ත්වයේ තුල විශේෂඥයන් එක දිගටම යෝජනා කළේ වහාම රට ලොක්ඩවුන් කරන්න කියලා දින 14ක්. නමුත් එය රජයේ නොකර සංචරණ සීමා පැනෙව්වා. ඒ සංචරණ සීමා හරහා ක්‍රියාත්මක කරන්න යන වැඩසටහනෙන් අපි විශ්වාස කරන්නේ මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි.
ආණ්ඩුව පනත් ගේනවා, ගැසට් ගහනවා, නැත්නම් කැබිනට් පත්‍රිකා ගේනවා. මේ හැම එකම ගත්ත පොගේ කාලේ විකිනීම අරමුණු කරගත්තුව තමයි ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් පොගේ කාලේ තිස්සේ අපි කතා කරපු පෝර්ට් සිටි පනත ගත්තමත් ආණ්ඩුව සම්පූර්ණයෙන් පෝර්ට් සිටිය චීනයට දීම අරමුණු කරගෙන තමයි පෝර්ට් සිටි පනත හදාලා ගෙනාවේ. අධිකරණ නියෝග නිසා ඒකෙ තිබිච්ච විසිකුරු බව ටිකක් අඩු වුණාට පෝර්ට් සිටිය චීනයේ වැඩි බලයකට යට කිරීම දැනට සිද්ධ වෙලා ඉවරයි. සර දැන් මේක ක්‍රියාත්මකකින් තියෙනවා. ලංකා මූදු සීමාවට ඇතුල් වෙන නැවක තිබිය යුත්තේ මොනවාද? ඊට අවසර දෙ යුත්තේ කවුද? ඒ අවසර ලබා ගැනීමට මීට පෙර ඒ නැව වරායන් දෙකකින් රටවල් දෙකකින් ප්‍රතික්ෂේප වෙච්ච නැවක් ශ්‍රී ලංකාවට ඇතුල් වීමට අවසර දුන්නේ කවුද? මම හිතනවා අපි අඥාන ලෙස කටයුතු කිරීමේ විපාකය අද බරපතල ලෙස. මේ නිසා ධීවර සම්පත, පරිසර සම්පත, අපේ මිනිසාගේ ජීවිතයට අවශ්‍ය වන මූලික අවශ්‍යතාවයන් මේ සියල්ල අද බරපතල ගැටුමකට පත් වී තිබෙනවා. සපක ස්කන්ධ තෙල් පිරිපහදුවේ තෙල් කාන්දුව හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් සඳහා අද සිට වන්දි ලබා දීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදේගම්මප්පිල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ජලය මිශ්‍රිත තෙල් පවිත්‍ර කරන පවිත්‍රාගාරයකට ජලය ගැලීම නිසා යටවුණු ප්‍රදේශයේ ජලය සමග තෙල් පැතිරී යමක් සිද්ධ වුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ බලශක්ති අමාත්‍යවරයා විදිහට මම කමිටු දෙකක් පත් කරා. අපි හෙට සිටම බලාපොරොත්තු වෙනවා ප්‍රදේශයේ ජනතාවට මේ තෙල් පැතිරීම නිසා සිදුවුණු හානිය ගණනය කරලා ඒ අයට ක්ෂණිකව වන්දි ලබා දීමට කටයුතු කරන්න වන්දි ගණනය කිරීම සඳහා අපි කමිටුවක් පත් කරා. ඒ අයට තමන් වාර්තා දින 14ක් ඇතුළත මට බාර දෙන්න නියමිතයි. ඉතාමත්ම සංවිධානාත්මක ලෙස සංවර්ධනයේ ඉදිරියට විය යුතුයි කියන මතයක් අනුව සියක් නගර කියන වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නගර සියක් තෝරාගත් ක්‍රමවේදයන් අනුව මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය සඳහා රසායනික පොහොර භාවිතය, කෘමිනාශක වල්නාශක භාවිතය අවම කොට නැති කිරීම සඳහා වන ක්‍රියාදාමයට උත්තේජනයක් හැටියට උතුරු මැද පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ආවරණය වන පරිදි පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 29ක් ආවරණය වන පරිදි කාබනික පොහොර ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. යටතේ ඉදිරි කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ නව ප්‍රවේශය කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ පොහොර එම සමාගම් තුළ නිෂ්පාදනය කරනවා පමණක් නෙවෙයි, ඒවා ශ්‍රී ලාංකීය තත්ත්වයන්ට අනුකූලව නිෂ්පාදනය වන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා මිලදීගෙන ගොවි මහත්වරුන්ට සහනදායීව සහ නොමිලේ ලබා දීමට අවශ්‍ය කටයුතු ප්‍රවර්ධනය කරන්නත් කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ ඊයේ දින පාර්ලිමේන්තු සභාවාරයේදී පළ වූ අදහස් කිහිපයක් දෙන්න පුළුවන් හැම දෙයක්ම දෙමින් ඉතාම අමාරු මුදල් තත්ත්වයක් තමයි කළමනාකරණය කරන්නේ. මේ කිසිම මුදල ජනාධිපතිතුමා මිරිහාණෙන් ගේන්නේවත්, අගමැතිතුමා මැදමුළුවනේ මුදල් නැමැතිතුමා අරන් එන්නේවත්, වෙන කවුරුවත් පුද්ගලිකව තියෙන මුදලක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවට හසුරවන්න දීලා තියෙන්නේ. මහා භාණ්ඩාගාරයේ තියෙන මහජනයා සතු මුදල් ප්‍රමාණය. සමහර අය කියනවා කොයිත් 19 වසංගතයේට මේ මුදල් ටික ඔක්කොම දාන්න නැතුව මොකටද පාරවල් හදන්නේ, පාලම් හදන්නේ, අර කොන්ත්‍රාත් කරන්නේ කියලා. තමුන්නාසලා දන්නවා මේක කුඩා දරුවන්ගේ පාර්ලිමේන්තුවක් නෙමෙයි, වෙන් කරන වැය ශීර්ෂයේ කොයිත් හැදුණයි කියලා වෙන එකකට මාරු කරලා ගන්න බෑ. කොරෝනා ප්‍රශ්නය තියෙද්දි වසංගතය තියෙද්දි එන්නත ගේන්න කැබිනට් එකේ තීන්දුව ගන්නෙ නැතුව කොයි ඉඩම් ටිකද විකුණන්නේ, කොයි ටිකද විදේශිකයන්ට දෙන්නේ කියලා තීරණ ගන්න. අපිට පේන්නේ හරියට මේ රජය සම කරන්න පුළුවන්නේ අර වයිසා ස්ත්‍රියක් Taman ගනුදෙනු කරුවන් ගෙන්න ගන්නට හැසිරෙන ආකාරයට තමයි මේ පාලකයෝ විදේශිකයන් ඉදිරිපිට හැසිරෙන්නේ. කබීර් රෂීම් මන්ත්‍රීතුමා කතා කරා මේ දූෂණ හා වංචා ගැන. මෙතන කනක හේරත් මැතිතුමා ඉන්නවා, එතුමා තමයි මෙතුමාගේ අමාත්‍යංශයට විරුද්ධව ගුවන්යාන අවලංගු කිරීමට විරුද්ධව පැමිණිල්ල දැම්මේ. මෙතුමා දන්නේ නැහැ චරිතරත්වද්ද මහත්තයාගේ එක SMS එකට තමයි ගුවන්යාන අවලංගු කරේ ඩොලර් මිලියන 110යි ඩොලර් මිලියන 20ක් හොයාගන්නත් නැහැ කොහෙද කියලා. මේ කාලේ යම් කිසි දෙයක් සිදු වුණා නම් මේ බලය ගත්තේ මේ රට බේරගන්න තමුන්නාන්සලා වෙන කතාවක් කියන්නේ ඕක කරනවා කෝ කතා නැහැ රට විකුණනවා දැන් බං. මම දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට එනවා කියලා කිව්වහම සමහර අයට මොලේ විකාර වෙලාද කියලා. මම දන්නේ මොනාරි වෙලාද කියලා.
කිරියල්ල මන්ත්‍රීතුමා ඉස්සර ඉද්දී දැන් අද ඇහුවොත් එහෙම විපක්ෂ නායකවරයා වෙනවට කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයාද සජිත් ප්‍රේමදාස මහත්තයාද කිව්වොත් ඔබතුමාට උත්තරයක් නැහැ. අපි මේ යෝජනාවක් සම්මත කරුවා මුළු පාර්ලිමේන්තු කණ්ඩායමම. අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා කෙරේ අසීමිත විශ්වාසයක් තියෙනවා කියලා අපි යෝජනාව සම්මත කරුවා. ඒ තරම් සැකයක් තියෙන ඉඳ තමයි මෙයා යෝජනා කර කර ඉඳලා තියෙන්නේ. ඔබතුමාගේ යෝජනාව අපි දැක්කනේ. හැබැයි චම්පි කරනවා කියලා ඒකට විරුද්ධයිනේ. මට බලවත් සැකයක් තියෙන මුදල් අමාත්‍යාංශය මේ ආදායම එකතු කර ගැනීමේ කාරණේදී තමන්ගේ ප්‍රමුඛතා හඳුනාගෙන තියනවාද මනවින් කියන කාරණේ. රුපියල් 5000 බෙදීමේ ගැටළු සහගත තත්ත්වයන් තියෙද්දි මාතර දිස්ත්‍රික්කෙත් තව කොළඹ දිස්ත්‍රික්කෙත් බොහෝ ප්‍රදේශවල ගම් වතුර. දැන් ජාතික රක්ෂණ භාරකාර අරමුදලෙන් සියල්ල රක්ෂණය කරපු තත්ත්වය දැන් නැහැ. ඒක පැත්තකින් වගාහානිය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ගම් වතුර හානිය සිද්ධ වෙලා තියෙනවා. ධීවර කර්මාන්තය වගේම ලුණු කර්මාන්තයට බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මම අහන්නේ මේ වෙලාවේ ප්‍රමුඛතාවය සල්ලි හොයන්න කියලා මත් වතුර විකුණන බලපත්‍ර සුපිරියන්ස් වලට දෙන එකත් අනිත් පැත්තේ නිෂ්පාදන බලපත්‍ර හතරක් මේ වෙලාවේ. මේක දෙන්න ඕන දෙයක්ද? අගමැතිතුමා මුදල් හැමති විදියට වගේම ජාතික උරුමයන් සංස්කෘතික ඇමතිවරයා විදියට බුද්ධ ශාසන ඇමතිවරයා ලවා මේ ටික අස්සම් කරගන්න මේ හදන්නේ පොසොන් මාසේ වෙසක් මාසේ මේ වගේ ක්‍රියාමාර්ගයකට යන්නේ කණ්ඩායමේ සදාචාරයට මොන වගේ තත්ත්වයක්ද නිර්මාණය වෙන්නේ? මහ බැංකු වාර්තාවේ තියෙනවා නිදහසෙන් පසු ලංකාවේ විශාලම ආර්ථික අවපාතය 2020 ඍණ 3.6 දක්වා ආර්ථිකය කඩාන වැටිලා පසුගිය රජය වසර 5ට කෝටි 550,000ක් ණය ගත්තදි මේ රජය කෝටි 200,000ක් ණය ආරම්භ කරනවා මේ වසර තුල. ඉලක්ක විද්‍යාවලින් රටේ ජනතාව රවට්ටන්න බෑ. රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න කි. අවසාන වශයෙන් රජය ෆේල්, හැම පැත්තෙම ෆේල්. කෝවිඩ් එකෙන් ෆේල්, එන්නත් කර දෙයින් ෆේල්, කෘෂි කර්මය පොරසන ආදරයෙන් ෆේල්. අද මිල පාලනයක් තියෙනවද ගරු ඇමතුමනි? ඉතින් මේ සියලු ප්‍රශ්න වලින් බේරෙන්න මම හිතන්නේ අපිට දැන් අපේ දෙවියන් වහන්සේලාගේ ආශිර්වාදය තමයි. ප්‍රකාශ කරන්න ඕනේ මේකට අවශ්‍ය කරන නීති රාමුව ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා අපේ රටට අවශ්‍ය කරන වන්දිය ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරනවා. තවමත් ආණ්ඩුව මේ නැව ලංකාවට ගෙන්නපු ලංකාවේ නියෝජිතය කවුද කියලා හඳුන්වා දුන්නේ නැහැ. ඒජන්ට් මේ දත්ත හැංගුවයි කියලා. ඒ ඊමේල් පණිවිඩ වෙනස් කරා කියලා අධිකරණය දැන් ප්‍රශ්න කරනවා. එතකොට බරපතල අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා. බරපතල අපරාධ නීති යටතේ දඬුවම් දිය හැකි වරදක්. ඒ නිසා ඒ පිළිබඳව ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගයේ මේ රටේ ජනතාව දැනගන්න කැමති කවුද මේ ඒජන්තවරයා? මේ එම්.ඊ. පර්ල් එක්ස්ප්‍රස් කියන නෞකාව අභිරහස් නෞකාවක් නෙවෙයි. ලංකාවේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කරන බඩු භාණ්ඩ අරගෙන ආපු නැවක් මූලික වශයෙන්. කන්ටේනරක ලීක් එකක් තියෙනවා, කාන්දුවක් තියෙනවා. මේ කිසිම දෙයක් වරායට දැනුම් දෙලා තිබුණේ නැහැ මේ නැව ලංකාවේ මුහුදු තීරයට එනකොට. මෙතන කිසිම කුමන්ත්‍රණයක් තිබුණේ නැහැ. කිසි කෙනෙක් වන්දි ලබා ගැනීම සඳහා හෝ වෙනත් වාසියක් සඳහා මේ නැව සමග ගනුදෙනුවක් කරලා තිබුණේ නැහැ. මේක ස්වාභාවික විපතක්. පෙබ්‍රවාරි 10 වෙනිදා තමයි මේක නෞකාව එළියට දාලා තියෙන්නේ. එතකොට නෞකාව මේ මාස කීපයක් තමයි මේ නෞකාව අරන් ගිහිල්ලා තියෙන්නේ. අවුරුදු ගාණක් ආපු නෞකාවක් නෙමෙයි. කි දන්නේ නැති නෞකාවක් මේගොල්ලන් මේ වන්දි ලබා ගැනීම අරමුණේ අපේ මුහුදු තීරයට ගෙනෙල්ලා අද නිකන් න්‍යාස්තික බෝම්බයක් දැම්මා වගේ තමයි අපි දැක්ක වෙරළේ තිබුණේ. අපි ආණ්ඩුවක් හැටියට බැඳිලා ඉන්නවා. ඒ අහිමිවෙච්ච ආදායම සියල්ලම ඒ ධීවර ජනතාව වෙනුවෙන් ලබා දෙන්නේ. මේ අනිසි බියක් ඇති කරන්න උත්සාහ කරන්න එපා ජනතාව ඇතුලේ. කවදාක්වත් වෙරළ පාගපු නැති මිනිස්සු අවිල්ල. සමහරු මතයක් නිර්මාණය කරන්න හදනවා. මත්ස්‍ය පරිභෝජනයේ සුදුසු නැහැ, අපනයන කරන්න එපා. මේ කාටද ගහන්නේ? මේ රටේ ඉන්න ධීවර ජනතාවට ගහන්නේ. විද්‍යාත්මක කොහරි කෙනක කියලා තියනවද මත්ස්‍ය පරිභෝජනයේ සුදුසු නැහැ කියලා? වරායේ කැබිනට් අමතර තහනම් වචන අද නැව වෙලා තියෙනවා. අද තමන්ට අදාළ විෂය සම්බන්ධයෙන් නෙමෙයි කතා කරන්නේ, වෙනත් දේවල් බහුවූත කතා කරමින් රටේ ජනතාව අද සම්පූර්ණ අසර්ය වෙලා තියෙනවා. රුපියල් 5000ක් දෙනවා කිව්වට රුපියල් 5000ක් නෙමෙයි දෙන්නේ. දැන් බොරුවක් රටේ ජනතාවටයි කරන්නේ. අනාතුනේ අපේ දීවරය, මහමූද, අපේ ගොඩපුර වෙරළ සියල්ලම අපේ අනාතුනේ. සම රජය අනිවාර්යයෙන්ම මෙතන ඇවිල්ලා අපේ ඇමතුමාල් ප්‍රකාශ කරාට මේවා සත්‍ය ප්‍රකාශ ලැබි. මේ දීවරය අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඉන්න වගේ. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.